அழுக் பாடுமாக்கிறது என்ன யான் ஹரி ஓகொல்லோ හැමදාම දකින දෙයක් ගැන තමයි අද ටීචර් ඕගොල්ලෝ එක්ක කතා කරන්න යන්නේ මොකක්ද දන්නවද අපට පෙනෙන අහස මොකද්ද අපට පෙනෙන අහස ඒ කියන්නේ අද ටීචර් ඕගොල්ලෝ එක්ක කතා කරන්න යන්නේ අහස ගැන හරි මුලින්ම කියන්න බලන්න ඕගොල්ලෝ අහසේ පාට අහස මොන පාටද අහස නිල් පාටයි නේද විලාකුළු සුදු පාට වලාකුළු උලඟට යන ඕගොල්ලෝ දැකලා ඇති එතකොට දවල් කාලේ අහස තමයි නිල් පාට නේද එතකොට දවල් කාලේ අහස මොන පාටද නිල් පාට එතකොට ඕගොල්ලෝ කියන්න බලන්න දවල් කාලේ ඕගොල්ලෝ අහසේ දකින්න තියෙන දේවල් දවල් කාලේ අහසේ මොනවද තියෙන්නේ අහසේ දවල් කාලේදී තියෙන්නේ ඉර මාමා නේද ඉර ඒ කියන්නේ ඉර මාමා ඉන්නවා දවල් කාලේ අහසේ දකින්න ලැබෙන දෙයක් තමයි ඉර මාමා නේද තව මොනවද දකින්න තියෙන්නේ වලාකුළු නේද නිල් පාටයි සුදු පාටයි වලාකුළු දකින්න තියෙනවා. එතකොට තව මොනවද දකින්න තියෙන්නේ? කුරුල්ලෝ නේද මොනවද පුතේ? කුරුල්ලෝ ලස්සන කුරුල්ලෝ මොන මොන කුරුල්ලෝද දකින්න පුළුවන්? ගිරව්, පරවි නේද මයිනෝ සියලුම කුරුල්ල වර්ග අහසේ යන්නේ දවල් කාලේනේ නේද? එතකොට තව මොනවද දකින්න පුළුවන්? දේදුණු මේ දවල් කාලේ තමයි අපිට අහසේ දකින්න පුළුවන් දේදුණු පායන්නේ ඒ වගේම සරුංගල් ඔබලා අසයි නේද සරුංගල් හරිනේ කොහොම බලන්න සරුංගල් අල්ල කට්ටියගෙන සරුංගල් තියෙන කට්ටිය දුස්සට බලන්න ඔබලා හැමෝටම තියෙනවද සරුංගල් ඔගොල්ලෝ ගෙදර තාත්තත් එක්ක සරුංගල් හරිනවද එතකොට ඔගොල්ලෝ සරුංගල් හරින්නේ මොන වෙලේටද දවල් වෙලාවේ නේද එතකොට අහසේ දවල්ට දකින්න පුළුවන් තවත් දෙයක් තමයි සරුංගල් කියන්නේ. දැන් මොනවද පුතේ අහසේ දවල්ට අපිට දකින්න පුළුවන් දේවල්? මම කියන්න බලන්න ටීචර්ට ඇහෙන. වලාකුළු තව. ඉර මාමා තව. ගුවන් යානා නේද? ඔබත් දැකලා තියෙනවා නේද ගුවන් යානා? අහසේ යනවා ගුවන් යානා. ඔබට දැකලා තියලා අපි ඔගොල්ලෝ ගිහින් බායි කියන්නේ ඔගොල්ලෝ එහෙම කරනවා චූටි ළමයි අහසේ ගුවන් යානාවකට බායි කියන පොඩි කාලේ ටීචර් බායි කියලා තියෙනවා ඔගොල්ලෝ එහෙම කරනවා නේද එතකොට අහසේ දකින්න ලැබෙන දේවල් තමයි ඊර ගුවන් යානා කුරුල්ල තවත් දේදුණු තව මොනවාද සරුංග නේද එතකොට දවල් කාලේ අපිට අහසේ දකින්න පුළුවන් දේවල් තමයි ඒ කිව්වේ එතකොට පුතාලා කියන්න බලන්න රෑ අහසේ දකින්න දැක්කින දේවල් මොනවද ඕ කළු වලාකුළු රෑ අහසේ දකින්න තියෙන දේවල් තමයි කළු වලාකුළු නේද සුදු වලාකුළු රෑ අහසේ නැහැ නිල් වලාකුළු රෑ අහසේ නැහැ ඉතින් තියෙන්නේ කළු වලාකුළු ඊට පස්සේ මොනවද තියෙන්නේ තරු නේද රෑ අහසේ තමයි තරු පායන්නේ තරුත් එක්ක මොකද පායන්නේ හඳ මාමා නේද හඳත් පායනවා තරුත් එක්ක ඒ වගේම රෑට හසේ ඉන්න පක්ෂියා මොකද රෑට හසේ ඉන්නේ වවුලා නේද කොහොම බලන්න ඕගොල්ලෝ වවුල දැකලා තියෙන කට්ටිය රෑට තමයි වවුලු හසේ යන්නේ ඒගොල්ලෝ දවල් කාලේදී යන්නේ නැහැ මොකද දවල් කාලේ තමයි ඒගොල්ලෝ නිදාගන්නේ ඉතින් ඒගොල්ලෝ රෑ තමයි ඒගොල්ලෝ කෑම හොයාගන්න ඒගොල්ලෝ රෑට අහසේ පියාඹන්න ඉතින් ඔය තියෙන දේවල් තමයි රෑට දකින්න මොනවාද පුතේ රෑ අහසේ ඕගොල්ලෝ දකින දේවල් එතකොට රෑ වලාකුළු හඳ මාමා තව තරු තව මෙහෙමත් යති රෑට අහස යනක් තියෙනවා ඒක හැම වෙලේම දකින්න ලැබෙන්නේ නැහනේ නේද ඒක ඉඳලා හිටලා තමයි දකින්න පුළුවන් ඒක එතකොට මොනවාද පුතේ වව් හරි
ඔවුන් කියන්න බලන්න දැන් අපි රෑ අහස ගැන කතා කරා ඊට කලින් කතා කරා දවල් අහස ගැන නේද එතකොට දවල් අහසේ මොකද දකින්න තියෙන ප්‍රධානම දේ තමයි ඉර දැන් අපි ඉර මාමා ගැන කතා කරනකොට ඉර මාමගෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩාක් තියෙනවා මොනවද පුතේ ඉර මාමගෙන් අපි ගන්න ප්‍රයෝජන අපිට ඉර මාමගෙන් මේ විදුලිය ඒ ඉර මාමගෙන් එන කිරණ ඉර මාමගෙන් එන රැස් වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩාක් තියෙනවා හරිද ඒව තමයි අපිට මේ විදුලිය නිපදවන්න පුළුවන් මොනවද පුතේ විදුලිය නිපදවන්න පුළුවන් ඒ වගේම තව රෙදි වේලන්න තව මේ ඉස් වේලන්න කුළු බල වේලන්න නේද එතකොට සංගල් අරින්න මේ වගේ දේවල් පුළුවන් ඉර මාමා ගොඩක් උදව් වෙනවා ඒ වගේ දේවල් කරන්න එතකොට මේ ඉර පායන නිසා පරිසරය සමහර වෙනස් වෙනුත් සිදු වෙනවා නේද ඉර මාමගෙන් තියෙන තවත් ප්‍රයෝජනයක් තමයි ගස් වැවෙන්න නේද මල් වලට පැල වලට ඉර මාමගෙන් ප්‍රයෝජනයක් තියෙනවා මොකද ඉර මාමගේ කීරණ වැටිලා ඒ රැස් වැටිලා තමයි ගහ උනත් පැලවෙන්නේ එතකොට මේ ඉර මාමගේ ඒ අහුව නිසා අපේ මේ පරිසරයේ සමහර සිදුවීම් වෙනස්කම් සිදු වෙනවා මොනවාද ඉර මාම ඒ රශ්මි නිසා ඒ අවුරු නිසා මොනවාද පරිසරයේ සිදුවන වෙනස්කම් ගස් වැල් වේලෙනවා ඇල දූල වල් සිඳෙනවා නේද පරිසරයේ පොළව ඉදි තැලෙනවා ගොඩාක් අවු පාන තැන් වලට ඕගොල්ලෝ දැකලාද කොහොම බලන්න අනුරාධපුරේ කොළඹ පැති වලට ගිහින් තියෙන ඕගොල්ලෝ යනකොට දැකලා ඇති සමහර වැව් වල එහෙම ඉදි තැලෙලා තියෙනවා ඒ අවුව වැඩි නිසා එතකොට ඒ තමයි අවුව නිසා පරිසරයේ සිදුවන වෙනස්කම් නේද එතකොට මේ ඔක්කොම එක කතා කරනකොට පරිසරය තියෙන තවත් දෙයක් තමයි සුළඟ නේද එතකොට සුළඟෙන් මොනවද ගන්න පුළුවන් ප්‍රයෝජන සුළඟෙන් ගන්න ප්‍රයෝජන තමයි සරුංගල් වරින්න සුළම් මෝලවල් වලට තව රෙදි වේලන්න වාහන පිරිසිදු කරන්න නේද සුළඟ ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ඕගොල්ලෝ සුළඟ සුළං තියෙන දවස් වලට නේද සරුංගල් අරින්න ඔයාලා ආසයි නේද සරුංගල් අරින්න කොට මේ පරිසරයේ තියෙන තවත් දෙයක් තමයි වැස්ස නේද කොට වැස්සෙන් තියෙන වැස්ස නිසා සිදුවෙන දේවල් මොනවද වැස්ස නිසා මස් වාසි තියෙනවා අපිට අවාසි තියෙන. වැස්ස නිසා තිබුණු වාසි තමයි වගා බිම් වලට හොඳට පෝෂණය ලැබෙන. ඒ වගේම ගස් වැල් වලට පෝෂණය ලැබෙනවා අපිට උනත් සතා සිවුපාවන්ට උනත් වැස්ස අනිවාර්යයෙන්ම ඕනේ. ඒ වගේම වැස්සෙන් තවත් අවාසියක් තියෙනවා. ඒ තමයි ගම් වතුර දානවා නාය යනවා නේද? ඒ වගේ දේවල් වැස්ස නිසා සිදු වෙනවා. ඕගොල්ලෝ දැකලා ඇති වැස්ස දවස් වලට ඕගොල්ලෝ ටීවී එක බලනවා නම් නාය යන ඒවා පින්නනවා, ගම් වතුර බලන්න පින්නනවා නේද? ඉතින් ඒව තමයි අහුවේ තියෙන වාසි. ඉතින් අද ඕගොල්ලෝ ගොඩාක් දේවල් අපවට පරිසරය ගැනයි අපිට පේන අහස ගැනයි ඉගෙන ගත්තා නේද? අපිට පේන දැන් අපි දැන් කතා කරපු දේව ආය චූටියට මතක් කරගෙන ඉමුහරි දැන් අපිට පෙනෙන අහසේ දවල් කාලේ මොනවද ටීචර් දකින්න පුළුවන් කිව්වේ ඊර මාමත්ත සරුංග කුරුල්ල ආසයන හරි ඔයාලට හොඳට මතක තියලා නේද ඒ වගේම ඈ අහසේ මොනවද දකින්න පුළුවන් තරු මාමල හඳ මාමත වවුල කළු වලකුණු අන්න හරි ඒ වගේම අපි තව කතා කරා ඉර මාමගෙන් ලැබෙන අවුහ නිසා අපිට ලැබෙන ප්‍රයෝජන ගැන මොනවද විදුලි වේලන්න විදුලිය නිපදවන්න මිනිස් වේලන්න නේද
ඒ වගේම සුළඟ ගැනත් අපි කතා කරා. සුළඟෙන් තියෙන ප්‍රයෝජන මොනවාද? සුළඟ මූලවල් වලට සංගල් අරින්න අන්න හරි. ඒ වගේම තව අපි කතා කරා වැස්ස නිසා පරිසරයට සිදුවන හානි සහ වැස්ස නිසා සිදුවන වාසි ගැන නේද? එතකොට වැස්සෙන් සිදුවන වාසි තමයි ගස් වැල් වලට පෝෂණය ලැබෙනවා, සතා සිරුපාවන්ට වතුර බොන ජලය ගංගා වලට ඇවිල්ලා ගලන්න හෙනෙනවා නේද? එතකොට හානි මොනවද අපි කතා කරමු. අන්න හරි. නාය යනවා, ගම් වතුර දානවා නේද? අද එතකොට නීච දැන් අහගෙන ඉන්නකෝ කියපු දේවල්වල ඕගොල්ලෝ අහගෙන හිටපු දේවල් ඕගොල්ලෝ ඔක්කොටම තේරුණා නේද? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ටීචර්ගෙන් අහන්න. ඕගොල්ලෝ දැන් අද අපි කතා කරපු දේවල් වලින් ඕගොල්ලෝගේ ටීචර් ප්‍රශ්න ටිකක් දෙන්න. ඒ සේරම ටිකට ඕගොල්ලෝ උත්තර ලියාගෙන එන්න ඕනේ. හෙට ටීචර් අනිවාර්යෙන් බලන කවුරු නියුත් උත්තර ලියලා තියෙන්නේ කවුරු නඩ උත්තර ලියලා නැත්තේ කියලා. හරි. ඔන්න ප්‍රශ්න ටික ලියා ගන්න. රෑට අහසේ පෙනෙන දේවල් මොනවාද? ඊට පස්සේ තමයි දවල් අහසේ පෙනෙන දේවල් මොනවාද? මේ ප්‍රශ්න දෙකට ඔගොල්ලෝ හිතෙද්දී අනිවාර්යෙන් උත්තර ලියාගෙන ඉන්න ඕන. අපේ පාඩම ඔගොල්ලන්ට තේරුණා නේද? හරි. හෙට අලුත් පාඩමකින් අලුත් විදියට හම්බවෙමු. හරි. අයියෝ මගේ